आयुबोवन कालीन प्रवृत्ति वार्ता करनी प्रमुखिया समट कालीन सत्य हरियटम कियन सियत रात्रि प्रवृत्ति विकास मे मम तरणी मेघला यटि गंभन अवधानीय पुवत सिरस्थल वेत खंडायम संगीते राजू कृतहस्त संगीताच्य सुनील पेरेरा महता अभव प्राप्त वे कोविड सुवी निवसट गिय पशु ओब आरक्षित दे विशेषज्ञ वैद्य ललित एकनायक महता करन हेलिदरव हदिसी नीति रेगुलासी वेडी चंद असु एक किन पार्लिमेंटवे दी सम्मत वे पक्षव 132 विपक्षव 51 मे मुहूर्ते हदिसी नीति रटट अवश्य नहे विपक्ष नायक सजित पवसाई पासल विवृत करन्न नम पेर सलसुमक हदा गन्न विशेषज्ञ वैद्य हेमंत हेरत अध्यापन बलधारींट कियाई होंदम दे दरुवंट नम वहाम एन्नत देन्न कटयुतु करन्न रजे वैद्य निलधारीन रजेट कियाई दरुवंट एन्नत लबा देन्न हदिसि वेन्न एपा महाचार्य तिस वितारण अवधारणे कराई वयस वृद्धु 20 29 अतर बस्नाहिर सह गाल्ले एन्नत करणे आरंभेई රටට වසන්තය එන්න තව වැඩි දවසක් නැහැ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් කියයි ආහාර හිඟයක් තියෙනකොට මේ රටට පිටරට ඉන්න සුද්ධ නෙවෙයි පිටරට කලවැද්දෙක්වත් ඉන්නේ නැහැ මන්ත්‍රී කබීර් පවසයි ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තීරණාත්මක අවසන් එක් දින තරගය හෙට සජීව විකාශය හෙට පස්සරු 1:30 සිට සියත ටීවී ඔස්සේ ප්‍රථමයෙන් දේශීය පුවත් मेरठे कंडायम संगीते रजुलिस सलकिन सुनील पेरेरा महता अद उदासन अभाव प्राप्त वुना मियान विट ए महता हैट अटवन वियही पसु वुना कोविड रोगिय वेलंदी सुवी निवसट पैमिन दिन किहिपेकट पसु याली एतिवू असनीप तात्विया खेत्वेन रोहाल गतकिरीमेन अनतुरुवाई एतुमान अद अलुयम अभाव प्राप्त वुने එතුමන් ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරුණේ අද පස්වරුවේ බොරැල්ල සුසාන භූමියේදී 1952 සැප්තැම්බර් මාස 14 වනදා ඇන්ටන් පෙරේරා මහතාට සහ ඩොරින් පෙරේරා මහත්මියට දාව සුනිල් පෙරේරා මහතා උපත ලැබුවේ සහෝදර සහෝදරයන් දස දිනකට මැදිවයි මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් සහ ශාන්ත පීතර විදුහලෙන් අධ්‍යාපනය ලද සුනිල් පෙරේරා පාසල් කාලයේ සිටම පාසල් සංගීත කණ්ඩායමේ සමාජිකයෙකු ලෙස කටයුතු කළා කුඩා කල සිට සංගීතයට ඇති ලැබියාව සහ සංගීත පසුබිම යටතේ හැදී වැඩුණු සුනිල් පෙරේරා සිය පියාවන ඇන්ටන් පෙරේරා මහතා නිර්මාණය කළ ජිප්සීස් කණ්ඩායමේ ආරම්භක සමාජිකයෙකු ලෙස වයස අවුරුදු 11ක් වැනි කුඩා කලකදී සංගීත කණ්ඩායමට එක් වුණා මෙරට සංගීත ශාස්ත්‍රයේ පෙරලිකාර සංගීත කණ්ඩායමක් ලෙස ඉදිරියට පැමිණි ජිප්සීස් කණ්ඩායමට නායකත්වය දෙමින් යුග ගණනාවක් වැජඹීමට මූල බීජය වූයේ සුනිල් පෙරේරා මහතායි. ඔහු නිර්මාණය කළ අපි දෙන්නා එක් වීලා, ලොවේ සමා, සුදු නෝනේ, කොත්තමල්ලි, අංකල් ජොන්සන්, කුරුමිට්ටෝ, ලොනු දෙහි, ඔජායේ, නර්ස් නෝනා, සිඤ්ඤෝරේ වැනි ගීත රැසක් මෙරට තුල අතිශය ජනප්‍රිය වුණා. मेरठ बाइला कलाव नव मानेकट यमु करमीन ओहु मेरठ संगीत क्षेत्रेट गायके को संगीताज्ञे को मेन्म गीत रचके को लेस सिय सेवाव इटु कला पासु खालेक 1981 दी गीता कुलतुंग महात्म्य समग विवाह वो सुनील पेरेरा महता दारुण सिवदेने कोगे आदरणीय पियक बनातर ओहुगेम अडिपारे अमीन ओहुगे देवन पुत्रयावन गायान पेरेरा ओहुगेम संगीत खंडायमक आरंभ करमीन संगीत शेस्त्रे कटयुतु करनवा මේට සති කිහිපයකට පෙර රොදුරු කොවිඩ් මාරයාට ගොදුරු වීම නිසා සුනිල් පෙරේරා මහතා ඊට අසාධ්‍ය තත්වයෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිට නිවස වෙත පැමිණියා. සුව වී නිවස වෙත පැමිණි සුනිල් පෙරේරා මහතා අවසන් වරට සමාජ මාධ්‍ය වෙත තැබූ වීඩියෝ සටහනයි මේ. විශේෂයෙන්ම අපිට සැලකපු හැමෝම මගේ රසික රසිකාවියක්. මේ සීළු දෙනාම අත්වසෙන්ම මේ අවස්ථාවේ සෑහෙන ශක්තියක් දුන්නා. සෑහෙන ශක්තියක් ममाई नोना
දවස් 25ක් අපි දෙන්න. මේකෙන් එළිය දෙන්න අපිට විශේෂ වාසනාවක් තිබුණා කියන්නේ විශේෂ යාළුවෝ. විශේෂ හැඳුනුම්කම් තියෙන මිත්‍රකම් තියෙන උදුඹියක් හමු වුණා. අපි ජයන්ට ස්තුතිවන්ත වෙනවා මෙවැනි පිරිසක් අපිට ලබා දීම පිණිස. ආයි යලිත් අපිට ඒ ආශිර්වාදයෙන් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ ලැබුණ අවස්ථාවට අපි පරණ විදියටම ආයි එකතු කාද වෙලා ඉතින් මගේ මේ විශේෂයෙන්ම ෆෑන්ස් ලයි මේ විශේෂයෙන් අපිට ශක්ති දුන්න මේ උදුවිලටයි सुनील पेरेरा महता मिलेस अभाव प्राप्त वियति बवाई वैद्य वरुण पवसान्ने ගෙදර ආව දවස් හතරක් ආ ඉඳලා ලංග් ෆේලියර් එකක් තිබුණා නියුමෝනියා එකක් ආවා අය තාත්තගේ දකුණු පැත්තේ ඒකෙන් හાર્ට් ෆේලියර් එකක් ඇවිල්ලා තාත්තා අන්තරා වුණේ මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සමාජ මාධ්‍ය ඔස්සේ සුනිල් පෙරේරා මහතා වෙනුවෙන් සිය ශෝකය පළ කර තිබුණා සුනිල් පෙරේරා මහතාගේ අභාවය පිළිබඳව BBC ලෝක පුවත් සේවයද මෙලෙස වාර්තා කර තිබුණා. මිය යන විට සුනිල් පෙරේරා මහතා 68 වන වයෙහි පසු වුණා. අභාවප්‍රාප්ත සුනිල් පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණේ බොරෙල්ල කණත්තේදී. කොවිඩ් මාර්ගෝපදේශවලට අනුකූලව සුනිල් පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරුණා. එම අවස්ථාවට කලාකරුවන් නැතුළු දේශපාලකීන් පිරිසක් සහභාගී වී සිටියා. අවුරුදු 18ක් මම වැඩ කරපු මගේ බෑන් ලීඩර්ගේ මේ අභාවය ඉතින් සුනිල්ලා කියන්නේ බෑන් සේස් ඉන්න මම හිතන්නේ හොඳම නායකයා. ඉතින් මම හිතන්නේ ඒ වගේ කෙනෙක් ආයේ බිහිවෙයි කියලා ලෙජන්ඩ් කියන නාමය යටතේ හිටපු අන්තිම කෙනා. ඉතින් සුනිල්ලා ඔබට සුභ ගමන් අපි යනකම් හොඳින් ඉන්න. සම්මනින් යදපර චරිතමයි මේ ලෝකේ වෙනස් කරන්න. ඒ වගේ චරිත හිටියා සංගීතය පැත්තෙන් වෙනස් කරපු ගීතෙන් දේශපාලනේ කතා කරපු අවශ්‍ය දැන් වලට ගහපු රිදෙන්න ගහපු බය නැතුව ගායනා කරන්න ඉදිරිපත් වෙච්ච එකම චරිතය සුනිල් පෙරේරා. සංහිතානේ නිවැරදි මම කිව්ව ලංකාවේ සුප්‍රසිද්ධම ගායකයා. එතුමාගේ ඒ වැයම තවත් ඉදිරියට ගෙනියයි කියලා මම විශ්වාස කරනවා. ඉජිප්සිස් කණ්ඩායම ජාතික සම්පතක් හැටියට මේ රටේ ඕන කෙනෙක් පිළිගන්නවා. කිසිම දේශපාලන ආගම් ජාති ભેදකින් තොරව එතුමා නැතිවම ගැන අපි කනගාටු වෙනවා. නමුදු ඍජු මිනිසුන්ට උදව් කරන්න ලොකු ඇල්මක් කැක්කුමක් තියෙන හොඳම සහෝදර ගතිය ඇති මිනිස්ෙක් හැටියට තමයි අපි දැක්කේ. එහින්දම තමයි මේ මූණ වහගෙන එහෙම තියෙද්දිත් අපි මේ වගේ තැනකට ඇවිල්ලා සහභාගී වෙලා මේ වගේ එන්න හේතුව ඒකයි කියලා මම හිතන්නේ ඉබේම කාටත් තේරුම් යයි බය නැතුව ඔහුට ඕන අදහසක් ඔහු බය නැතුව ඉදිරිපත් කර ඕන ආණ්ඩුවක් තිබුණා කියලා කල්පනා කරේ නැහැ වැරදි දෙයට වැරදි කියනත් හරි දෙයට හරි කියනත් එතුමා කිසි පැකිලීමක් සිද්ධ වුණ නැහැ එහෙම කලාකරුවෝ බොහොම අඩුයි ඉතින් එවැනි කලාකරුවෙක් අද අපි අතරින් වෙම්බිම විශාල පාඩුවක් විදිහට අපි දකින්නේ ඒ අඩුව අපිට ආයේ මින් මත්තට මිහි පිට පුරවන්න කවුරුත් නැහැ ඒ ඉතිහාසය ඌට පමණයි අවුරුදු 50කට එහා ඉතිහාසයක් සංගීත කණ්ඩායමක නායකයෙක් හැටියට මුළු ලෝකෙම මම දකින්නේ සුනිල් අයියා විතරයි එච්චර දීර්ඝ ඉතිහාසයක් පුරාට ඇවිල්ලා තියෙනවා මම ආදරෙන් ඉල්ලා සිටින්නේ මෙච්චරයි මගේ ආදරණීය ශ්‍රී ලාංකිකයින්ගේ මේ මරණය තුලින් තවදුරටත් අපි තේරුම් ගත යුත්තේ මේකේ තියෙන බහනකකම මම ආදරෙන් ඉල්ලා සිටිනවා අධික වැඳලා ඉල්ලා සිටිනවා වැක්සින් අරගෙන නැති අය කරුණා කරලා වැක්සින් වලට යන්න ඔබ මොන මතිමතාන්තර දරුවත් මේ කොවිඩ් මාරයට ඒව අදාළ නැහැ නිසා මේ සුනිල් අයියාගේ මරණින් අපි ගත යුතු පණිවිඩය ඒකයි මිය ගියද නාමය අමරණීය මිනිසුන් මෙලොව තුල ඇත්තේ අතලොස්සක් පමණයි ඔබද ඉන් එක් අයකි මෙරට සංගීත කලාවට අමිල මෙහෙවරක් ඉටු කළ සුනිල් පෙරේරා මහත්මයාණෙනි වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ඔබට මොක්සුව ප්‍රාර්ථනා කරනවා වාදනති වේදනති ලස්සන ලෝහෙට අපට උදා වේවා
සදහටම අප අතරින් වෙන්ව ගිය අග්‍රගණ්‍ය කලාකරු සුනිල් පෙරේරා මහතා පිළිබඳ විශේෂ වැඩසටහනක් අද රාත්‍රී 10:15ට සිත ටීවී ඔස්සේ ඔබ වෙත ගෙනීමට අප සූදානමින් සිටිනවා. ආදරණීය සුනිල් නම් වූ එම වැඩසටහනට දිවයිනේ ප්‍රවීණ කලාකරුවන් රැසක් සහභාගී වීමට නියමිතයි. සුනිල් පෙරේරා නම් වූ අසහාය කලාකරුවා ජීවිතයෙන් සමුගන්නේ කොවිඩ් රෝගිය වැළඳී සුව වී ඉන්පසු නිවසටත් යාමෙන් අනතුරුවයි. මෙලෙස කොවිඩ් වැළඳී සුව වී නිවසට ගොස් යලි රෝගී වූ සහ මියගිය අය පිළිබඳ තොරතුරු අපට දැන් වැඩි වශයෙන් වාර්තා වෙනවා. කොවිඩ් සුව වූ පසු ඔබ ආරක්ෂිතද? ආරක්ෂා වීමට කුමක් කළ යුතුද? ඒ පිළිබඳව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතා වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කළා. සාමාන්‍යයෙන් කොවිඩ් රෝගය වැළඳී සුව වී දින 14කින් නිවසට යලි යන්න පුළුවන්. හැබැයි මේක එක් එක් පුද්ගලයාගේ ශරීර තත්ත්වය සහ සෞඛ්‍ය තත්ත්වය වගේම කොවිඩ් වෛරසයේ පුද්ගලින්ගේ ශරීරය තුල ක්‍රියාත්මක වන ආකාරය අනුව වෙනස් වෙන්නට පුළුවන්. එත් ඒ විදිහට දින 14න් ආරම්භ වෙලා දින 21 මාසයේ හෝ ඊට වැඩි කාලයක් රෝහලේ ප්‍රතිකාර ලැබලා නිවසට ගියාට පස්සෙත් ඇත්තටම කොවිඩ් රෝගය වැළඳුණු ඔබ ආරක්ෂිතද? නිවසට යන්නේ පූර්ණ සුවය ලැබලා කියලා තමයි බොහෝ විට කියවෙන්නේ. රෝහලේ ප්‍රතිකාර කටයුතු අවසන් වෙලා, නිරෝධායනය අවසන් වෙලා මේ විදිහට නිවසට ගියපු අය මියගිය අවස්ථා රැසක් පිළිබඳ තොරතුරු අපට මේ වන විට වාර්තා වෙමින් පවතිනවා. ආදරණීය සුනිල් පෙරේරා අපේ කෘතහස්ත සංගීතඥයා කොවිඩ් රෝගය වැළඳිලා ඉන් අනතුරුව සුව වී නිවසට ගියායේ. නමුත් ඔහු රෝගී වී යලි රෝහල් ගත කිරීමෙන් පසුවයි අභව ප්‍රාප්ත වුනේ. මේ වගේ සිදුවීම් රැසක් පසුගිය දින කිහිපය තුළ දිගින් දිගටම අපට වාර්තා වුණා. මේ අවධානම දුටු නිසාම සියත ප්‍රවෘත්ති අපි කොවිඩ් වැළඳී සුව වී නිවසට ගියත් පවතින අවධානම් තත්ත්වය ගැන පසුගිය කාලේ දිගින් දිගටම තොරතුරු වාර්තා කළා. ආසන්න වශයෙන්ම ඊයේ දිනේදීත් කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතා අප සම්බන්ධ කරගනිමින් කොවිඩ් වැළඳී සුව වූ පුද්ගලයන් අනුගමනය කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව දැනුවත් කළා. ඔබට මතක ඇති කොවිඩ් සුව වී සතුටින් නිවසට යන ඔබ යලි අසනීප නොවි ඉන්නට වගේම ජීවිතය රැකගන්න ඇත්තටම කරන්න ඕනේ මොනවද? කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතා ඒ පිළිබඳව රටට කිව්ව පණිවිඩයයි මේ. කොවිඩ් රෝගය හැදිලා හොඳ වෙලා නිවෙස් බලා ගිහිල්ලා නැවතත් සංකූලතාවයට පත් වෙලා රෝහල් ගත වෙලා මිය යන ප්‍රවණතාවයක් අපි මේ දිනවල දකිනවා. මම හිතන්නේ මේකට ප්‍රධාන හේතුව තමයි අපි දන්නවා කොවිඩ් රෝගයේ ප්‍රධාන සංකූලතාවයන් දෙකක් තියෙන එකක් තමයි කොවිඩ් නියුමෝනියාව, අනිත් එක තමයි ලේ කැටි ගැසීම. මෙන්න මේ කොවිඩ් නියුමෝනියාවෙන් ඇතිවන එක සංකූලතාවක් තමයි ලංග් ෆයිබ්‍රොසිස් කියන තත්ත්වය. මෙන්න මේ සංකූලතාවයන් දෙක මම හිතන්නේ යම්කිසි රෝගියෙක් රෝහලෙන් නික්මීමට ප්‍රථම මෙන්න මේ රෝග දෙකට විශේෂයෙන්ම ලංග් ෆයිබ්‍රොසිස් එක හැදිලා ඇතිවන සංකූලතාවයේ සහ රුධිරයේ කැටි ගැසීමෙන් ඇතිවන සංකූලතාවය, කියන්නේ හෘදයාබාධ වැනි දේවල් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ දෙක වළක්වා ගැනීමට තව මාසයකට පමණ කාලයකට ප්‍රතිකාර තමන් ප්‍රතිකාර කරන වෛද්‍යවරයා සමග සාකච්ඡා කරලා කාටද අවශ්‍ය කියන කාරණා මං හිතන්නේ තීරණය කරගත යුතුයි. මොකද ඒකෙන් අපිට පුළුවන් මේ කොවිඩ් රෝගීන් හොඳ වෙලා ගෙදර ගිහිල්ලා නැවතත් සංකූලතාවයන්ට පත් වෙලා මිය යෑම මං හිතන්නේ වළක්ව ගන්න මේක ඉතාම වැදගත් දෙයක්. වයස අවුරුදු 20ට වැඩි බස්නාහිර පළාතේ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ පිරිස සඳහා කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන අද ආරම්භ කෙරුණා. මේ අතර අද පස්වරුවේ මෙරටින් වාර්තා වූ තවත් කොවිඩ් මරණ 180ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10320ක් දක්වා ඉහළ ගියා. වයස වරුදු 20ත් 29ත් අතර වයස් කාණ්ඩවල පසුවන පුද්ගලයන් සඳහා කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන අද දිවයිනේ දිස්ත්‍රික්ක 4කදී ආරම්භ වුණා. ඒ අනුව කොළඹ, ගම්පහ, කලුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල වයස වරුදු 20 සිට 29 දක්වා වයස්වල පසුවන එම දිස්ත්‍රික්කවල පදිංචි පුද්ගලයන් සඳහා පමණක් මෙම එන්නත් කරන සිදු කරන බවයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවෙන් රොසෙල්වා මහතා ප්‍රකාශ කළේ.
ශ්‍රීලංකාව විසින් මිලදීගත් ඇමරිකාවේ නිෂ්පාදිත තවත් ෆයිසර් එන්නත මාත්‍රා ලක්ෂයක තොගයක් අද අලියම දෙවයිනට රැගෙන පිට තිබෙනවා. කටාර් ගුවන් සේවයට අයත් යානයකින් අද අලියම 1:45ට දෝහා සිට මෙම එන්නත තොගය රැගෙන විත් ඇති බවයි අප ගුවන්තොටුපළ වර්තාකරුවන් ප්‍රකාශ කළේ. කොවිඩ් වෛරසය අසාධනී වී මියගිය ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන්ගේ බිරිඳවන හේන්මණිකා මහත්මියගේ දේහය අද දහවල් සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය මත මහියංගනේ ප්‍රදේශ ශේවිත රැගෙන යම මෙලෙස සිදු වුණා. හීන්මණිකා මාතාවගේ ආදාහන කටයුතු අද පසුරුවේ මහියංගනේ ප්‍රාදේශීය සභා ආදාහනාගාරයේදී සිදු කෙරුණා. පවතින අවධාන මහමුවේ පාසල් විවෘත කිරීමට නම් පෙර සැලසුමක් අත්‍යවශ්‍ය බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා. මේ පාසල් වලට සම්බන්ධ සියලුම පාර්ශවයන්ගෙන් මම ඉල්ලා සිටින්නේ යම් දිනක පාසල් විවෘත වුණොත් ඒ සඳහා කළ යුතු ක්‍රියාමාර්ග දැම්ම සැලසුම් කරගන්න. පාසල් විවෘත කිරීමට නම් අනිවාර්යෙන් පාසල් දරුවන්ට එන්නත් කරණය සිදු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කළා. දරුවන්ට හොඳම දේ කියනවනේ. ඉතින් මේ ෆයිසර් එන්නත් තියෙන්නේ සීමිත සංඛ්‍යාවක් නම් ඇයි ලංකාවේ පාසල් දරුවන්ට මේක දීලා පාසල් ටික පටන් ගන්න නැත්තේ? පාසල් විවෘත කරන්න කලින් එන්නත් කරණය සම්පූර්ණ කළ යුතුමයි. මෙතර දරුවන් සඳහා කොවිඩ් මර්ධන එන්නත් ලබා දීමට හදිසි නොවන්නේයි වෛරස් රෝග පිළිබඳ විශේෂඥ මහාචාර්ය තිස්ස විතරණ මහතා රජෙන් ඉල්ලීමක් කර සිටිනවා. මේ ප්‍රතිදේහය මත්තමත් ආරක්ෂිත ප්‍රතිදේහය ඒව උපම බල්ලා තමයි දෙන්න ඕනේ. කියන්නේ වයසින් වයස මේ දෙන ප්‍රමාණයත් වෙනස්නේ. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ලේබලිය යටතේ නිෂ්පාදනය කරනු ලැබූ පළමු සේලයින් තොගය එම සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා නිල වශයෙන් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසොබන මහතා වෙත බාර දීම සිදු කළා. මේ මාසේ ඉඳන් රාජ්‍ය අංශය සඳහා සම්පූර්ණ වශයෙන්ම දේශීයව නිෂ්පාදනය කරන සේලයින් තමයි ලබා දෙන්නේ. රාජ්‍ය අංශයට සේලයින් ආනයනය කිරීම මුලින් මුලින්ම නතර කරනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසි වැඩි ඡන්ද 81කින් අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. මීට පක්ෂව ඡන්ද 132ක් හිමි වූ අතර විපක්ෂව හිමි වුණේ ඡන්ද 51ක් පමණයි. කොවිඩ් වසංගතයේ හමුවේ දින දෙකකට සීමා කර තිබූ පාර්ලිමේන්තු සභාවාරය අද පෙරවරු 10ට ආරම්භ වුණා. එහිදී ජනාධිපතිවරයා විසින් පනවන ලද හදිසි නීති රෙගුලාසි වලට අදාළ ප්‍රකාශනය කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඊට අදාළ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්ුණා. දැන් ඡන්දය පාවිච්චි කරන්න පුළුවන්. එහිදී හදිසි නීතිය පිළිබඳ නීති රෙගුලාසි වලට පක්ෂව ඡන්ද 132ක් සහ විපක්ෂව ඡන්ද 51ක් හිමි වුණා. ඒ අනුව අද දින හදිසි නීති වාදයේ පක්ෂව ඡන්ද 132කුත් විපක්ෂව 51කුත් ලැබෙන සම්මත වෙච්ච බව ප්‍රකාශ කරනවා. වැඩි ඡන්ද 81කින් හදිසි නීතිය පිළිබඳ නීති රෙගුලාසි පාර්ලිමේන්තුවේදී අද සම්මත වුණා. අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ පැවති හදිසි නීති රෙගුලාසි වලට අදාළ විවාදය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ආරම්භ කරනු ලැබුවා. තමුනාසලා ගෙනාපු එක උද්ඝෝෂණයකට එක වතුර බවුසර් එකක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පාවිච්චි කරේනා එතුමගේ බලතල පාවිච්චි කළා. අපි එදා විපක්ෂේ එනකොට තමුනාසලාගේ අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයා අපිට ගැහුවේ මොනවද? කිතුල්ලට දාලා ගැහුවේ. දැන් කතා කරනවා රට හදන්න අපිට දෙන්නලු. මගේ අප්පලා හැදුවනේ අවුරුදු 5ක්. ආණ්ඩුව බලයටපත් වෙලා මාස 6ක් ඉන්න බැරුණා. බඩවල් ඇකිලිලා තිබ්බේ. මාස 6න් ගැහුවා මහ බැංකුවට. මේ රටේ ඉතිහාසයේ ප්‍රථම වරට බඩු මිල පාලනය කරන්න ආණ්ඩුවකට බැරිකම නිසා හදිසි නීතිය දාලා තියෙනවා. හදිසි නීතිය කියන්නේ අද ආණ්ඩුවට එන විරෝධය වළක්වා ගන්න. සිකුරාදා වෙන්න කලින් මේ රටේ සෑම තැනකම සීනි සහ සහල් ගිහිල්ලා කිලෝ දෙක තුනක් ගන්න නෙමෙයි අවශ්‍ය ප්‍රමාණය පාරිභෝගික ජනතාවට ලබා ගැනීම වෙනුවෙන් මේ ගැසට් නිවේදනය හරහා ලබා දීපු බලතල අනුව අපි ක්‍රියාත්මක කරලා තිබෙන පාර්ලිමේන්තුවේ 3-2ක් ඉල්ලුවා ඒක දුන්නා. විසිනි සංශෝධනයෙන් අධික බලයක් ඕන කියලා කිව්වා. ඒකත් තමුන්වන්සල සම්මත කළා දුන්නා. දැන් කියනවා ඒවත් මොදි හදිස් නීතියත් ඕන කියලා. මේ සීනි මිල තීරණය කරන්නත් හාල් මිල තීරණය කරන්නත් ඒ බලය ඕනද? හැමදාම පාට කණ්ණාඩියෙන් බලලා කරන හැමදේම විවේචනය කරන දේශපාලන මාතෘකාවක නෙවෙයි අපි ජීවත් වෙන්න ඕන. අපි හැමෝම දැන් හිතන්න දෙයක් කාලයක් ඇවිල්ලා කරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ ජීවිත විශ්වාස නැහැ කියන එක. ඕගලන්ගේ යාළුවනේ ඒගොල්ලා. යාළුවෝ වුණත් අන්තිමට කරන්නේ මේ රටට විපතක් නම් එදාට කඩුව උස්සන්න
පුළුවන් අයිය තියෙන ගෝඨාභය වගේ පාලකයෙක් ඉන්න එක හොඳ නැද්ද? සීනිකා රොටි කල්ල ගන්න බෑ. අද ජනාධිපතිවරයා හා මේ ආණ්ඩුව තවම ආපදා තත්ත්වයක් ප්‍රකාශනපත් කරලා නැහැ. ලුණු ඇටේ ඉඳලා අද ගණන් ගිහිල්ලානේ තියෙන්නේ. අද අර වැසිකිලි පෝච්චිය පවා ගණන් ගි. අද වැසිකිලියක් හදා ගන්න බෑ. කැලේට යන්න වෙලා තියෙන්නේ. අපේ මිනිසුන්ට වැසිකිලිය කරන්න ඕන දේ කරා. යුද්ධෙට නැති කඩුව කොස්කොටන්න ති කියලා වහරක් තියෙනවා. සමාජ සුබතාදීන්ට යොදා නොගන්න මහජනාක්ෂ රෙගුලාසි. එහෙනම් අපි කවද්ද යොදා ගන්නේ? ආපදා පනත කලමනාකරන පනත නියමිත නම් ක්‍රියාත්මක කරන්න තිබුණා. මේ වසංගතය ආරම්භ වෙනවත් එක්කම කොහේක ක්‍රියාත්මක කරාද? ඇයි ඒ පනත ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? ඒක ක්‍රියාත්මක කරොත් අද මේ කරන මගරිටික කරන්න හම් වෙන්නේ නැහැ. මේක එකම දෙයකට විතරයි සීමා වෙන්නේ. ඒ සීමා වෙන්නේ අත්‍යවශ්‍ය ආහාර බෙදා දෙන එක. ඒක කරන්න එපා කියලාද කියන්නේ? සුබසහ යස කතාව අපි අහලා තියෙනවා. දොරටුපාලේ රජ වුණා. එතුමාගේ කාලෙවත් අඳුම ගන්න මේ වගේ තත්ත්වයක් බඩු මිල සම්බන්ධව උදා වෙලා නැහැ කියලා අපි හොයලා බලපුවම තොරතුරු තියෙනවා. මේ මොහොතේ හදිසි නීතිය රටට අවශ්‍ය නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් ප්‍රකාශ කළා. හදිසි අත්‍යවශ්‍යයි, ඉක්මනින්ම එන්න ප්‍රමාණය වැඩි කිවි. අවශ්‍ය ඖෂධ ටික ගෙන්වාගෙන ආසාදිතින් ප්‍රමාණය අවම කරගෙන රෝහල් පද්ධතියට අවශ්‍ය ජීවිත බේරා ගැනීමේ රෝහල් උපකරණ ටික ලබාගෙන ආර්ථිකයේ වර්ධනය කිවි. දූදරුවන්ගේ අනාගතය ආලෝකමත් කිවි. හදිසි සහ අත්‍යවශ්‍යයි කියන ඉලක්ක සම්පූර්ණ කරගන්නට රජය ඉදිරිපත් කරලා තිබෙනවා හදිසි නීතිය. හදිසි නීතිය කිසිසේත්ම මේ ඉලක්ක සම්පූර්ණ කරගැනීමේ හොඳම වැඩපිළිවෙල නොවේ. මේ ඉලක්ක සම්පූර්ණ කරගන්නට කාර්යක්ෂමතාවය අවශ්‍යයි. දක්ෂ රාජ්‍ය පාලනයක් අවශ්‍යයි. මනා කළමනාකරණයක් අවශ්‍යයි. රාජ්‍ය පාලනයට රට පාලනය කරන්නට වියත්, බුද්ධිමත්, කෘතහස්ත වැඩේ කරන, පසු විපරම් කරන, ඒ වගේම ඉලක්ක සම්පූර්ණ කරන වැඩ කරන්න පුළුවන් නායකත්වයක් අවශ්‍යයි. එනිසා මේ අත්‍යවශ්‍ය හදිසි ඉලක්ක කිසිසේත්ම හදිසි නීතියෙන් සම්පූර්ණ කරගන්නට බෑ. මේ බඩු මිල පාලනය කරන්නට මොනවටද හදිසි නීති? ජාතික ආපදාවක් වෙලත් තවමත් ව්‍යසන කළමනාකරණ පනතේ ප්‍රතිපාදන ක්‍රියාත්මක කරලා. ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව හරහා පෞද්ගලික අංශයේ වෙත සීනි බෙදා හැරීම අරඹා ඇති බව වෙළඳ අමාත්‍යාංශය අද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. කෙසේ වෙතත් අදත් ඇතැම් ප්‍රදේශවල සීනි පෝලිම් දක්නට ලැබුණා. සීනි සහ සහල් සම්බන්ධයෙන් පසුගිය දිනවල දෙඩි කතාබහට ලක් වුණේ කූට ව්‍යාපාරිකයින් විසින් සීනි සහ වීතොග සංගවා තැබීම නිසා වෙළඳපොලේ ඇති වූ සීනි සහ සහල් අර්බුදය මූලික කරගනිමින්. කෙසේ වෙතත් ජනාධිපතිවරයා යටතේ ගැසට් නිවේදනයක් මගින් පත් කෙරුණු නව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු පාරිභෝගික සේවා අධිකාරිය විසින් සිදු කළ වැටලීම් වලදී සංගවා තිබූ සීනි මෙට්‍රික් ටොන් 29,000ක් සහ වීතොග රජය බහරයට ගත්තා. රජය බහරයට ගත් සීනි තොග සතුස හරහා ජනතාවට බෙදා දීමටයි රජය සැලසුම් කළේ. එමෙන්ම සීනි සහ සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්ද නිකුත් කළා. මේ අතර අද දින වෙළඳ අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව හරහා පුද්ගලිකාංශය වෙතද සීනි බෙදා හැරීම ආරම්භ කර ඇති බවයි. කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවල අදත් සීනි පෝලිම් දක්නට ලැබුණා. මේ අතර රජය විසින් පාලන මිලට සහල් සහ සීනි ලබා දීමට ප්‍රකාශ කර තිබියදීත් ඇතැම් වෙළඳ සැල්වල ගබඩා කර තිබෙන සහල් වර්ග විකුණන්නේ නැති බව සඳහන් කරමින් පුවරු ප්‍රකාශ කර තිබුණේ මේ ආකාරයටයි. මේ අතර රුපියල් කෝටි 8කට අධික මිනිස් පරිභෝජනයට නොසුදුසු සීනි සහ සීනි පැණි තොගයක් සමග පුද්ගලයෙකු විශේෂකාර බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන්. සඳහිරු සෑයේ චූඩාමාණික්ය සහ කොත් වහන්සේ මේ වන විට කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර තිබෙනවා. මේ සඳහා දැඩි සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශයන්ට අනුව අද දින උදෑසන මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් නිසි ගෞරව මධ්‍ය ආගමික වතාවත් පැවැත්වුවා. ඓතිහාසික පස්ගම ඇසළ මහා පෙරහර මංගල්‍යයේ තෙවන ඇතුල් පෙරහර මංගල්‍ය ඊයේ දින පැවැත්වුණා. පෙරහර සංචාරය කරන අවස්ථාවන්වලදී ආගමික ભેදයකින් තොරව පහනක් දල්වා ශ්‍රී නාථ දෙවියන් වෙනුවෙන් පින් අනුමෝදන් කරන ලෙස ඓතිහාසික පස්ගම ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර මහතා ඉල්ලා සිටිනවා.
ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ ඇලහැර ඇලිකිඹුලාව පාලම රුපියල් කෝටි 4 හමාරක වියදමින් සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීරි අතුකොරළ මහතාගේ ප්‍රධානත්වයෙන් ආහාර හිඟයක් ඇති බවට ජනතාව අතර පතුරුවන අසත්‍ය ප්‍රචාරයන් හේතුවෙන් ආහාර සොයා ජනතාව මේ වන විට නගර කරා පැමිණෙමින් සිටිනවා. මෙය වැළැක්වීම සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි සමූපකාර 9කින් සහ කෝප් සිටි ශාඛා 78කින් ජනතාවට අවශ්‍ය ආහාර අවශ්‍ය පරිදි මිලදී ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා. දැන් සියත පිටිය තරඟ තුනකින් සමන්විත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින තරගාවලියේ තීරණාත්මක අවසන් තරගය හෙට පැවැත්වීමට නියමිතයි. කණ්ඩායම් දෙකම එක් තරගයේ බැගින් ජයගෙන සිටින නිසා හෙට තරගයේ ජයග්‍රහණය කණ්ඩායම් දෙකටම අතිශය වැදගත්. තරගාවලියේ නිල විකාශක ලෙස කටයුතු කරන සියත ටීවී ඔස්සේ හෙට පස්වරු 1:30 සිට තරගයේ සජීව විකාශය සමග ඔබට එක්විය හැකියි. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අවසන් එක්දින තරගය හෙට ආරම්භ වීමට නියමිතයි. තරගාවලිය තරඟ එකට එකක් ලෙස කණ්ඩායම් දෙකම සමතත්වයේ පසුවන අතර හෙට දින ජයග්‍රහණය කරන කණ්ඩායමෙන් තරගාවලියේ ජය තීරණය වනවා. හෙට දින පස්වරු 1:30 සිට අවසන් එක්දින තරගය ආරම්භ වන අතර සියත ටීවී ඔස්සේ සජීවීව පන්දුවෙන් පන්දුව ඔබ වෙත ගෙන ඒමට අප කණ්ඩායම සූදානම්. මේ අද තරගාවලියට ප්‍රථම පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් අපේ කණ්ඩායමේ පොඩි වෙනසක් සිදු වෙන්න නියමිතයි. අපි අද පස්වරු වන විට එය සාකච්ඡා කර අවසන් කරනවා. අපේ ටීම් එක ගොඩක් හොඳයි. අපේ ක්‍රීඩකයෝ ටික හොඳට වැඩ කරනවා. අපිට අනිවාර්යයෙන්ම ODI සීරීස් එක දිනන්න පුළුවන් කියලායි මම විශ්වාස කරන්නේ. ආදරණීය සුනිල් සුනිල් පෙරේරා මහතා පිළිබඳ සියත ටීවී ගෙනෙන විශේෂ වැඩසටහන ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. එම පුවතත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.